Stock için erkeği. Subha davasak oyalatı. Adımın arangavi hatu tempera duvak. Hatu ehemat netta mushroom kiyanne vegetarians lagi favorite dish ekak ne. E ayita vitarak nemeyi. Mas malu wenuwata unath ganna puluwan rasawat wageema gunawat kaemak tamai mushroom kiyanne. Protein, yakada, calcium, tantu, vitamin varga, khanija lavana wage posha padartha bohomayak mushroom wala antargatai. අදිරුධිර පීඩණයට ප්‍රතිශක්තිය වර්ධනයට නීරක්තියට දිය වැඩියාවට වගේම රුධිරයේ බෑඩ් කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරලා HDL කොලෙස්ටරෝල් මට්ටම වැඩි කිරීමටත් මේ මෂ්රූම් ගුණදායකයි. එහෙනම් අපි බලමු මේ ගුණවත් හතු වලින් හතු tempera දුවක් ඉක්මනින්ම රසවත් හදාගන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එක බලන අතරෙම මගේ YouTube channel එක subscribe කරලා මට සහයෝගයක් ලබා දෙන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. මුලින්ම අවශ්‍ය ද්‍රව්‍ය බලමු. මෂ්රූම් පැකට් එකක්, රාම්ප කරපිංච, අමු මිරිස්, තලාගත් සුදු ලුණු බික් තුනක්, කපාගත් බී ලුණු ගෙඩියක්, ලුණු කුඩු, කහ කුඩු, ගම් මිරිස් කුඩු, කෑලි මිරිස්, තෙල්. මුලින්ම මෂ්රූම් ටික හොදලා හොඳට වතුර ටික මිරික ගන්න ඕනේ. ඊට පස්සේ පොඩි කෑලි වලට කඩා ගන්න. දැන් pan එකට තෙල් ටිකක් දාගන්න. තෙල් ටික රත් වීගෙන එනකොට රම්ප කරපිංචා, අමු මිරිස්, තලාගත් සුදු ලුණු ටික එකතු කරගන්න. ඒ ටික ඔක්කොම එකතු කරගෙන තෙල් එකත් එක්ක හොඳින් tempera දු කරගන්න. ඒ ටික tempera දු වීගෙන එනකොට කඩාගත් මෂ්රූම් ටිකත් එකතු කරගන්න. මෂ්රූම් ටිකත් හොඳට කලවම් කරමින් tempera දු කරගන්න. මේ වෙලාවේදී ගින්දර සාමාන්‍ය මට්ටමට තියාගන්න. මේ මෂ්රූම් අපිට විවිධ ක්‍රමවලට හදාගන්න පුළුවන්. මෂ්රූම් වලින් රසම රස සුප් එකක් හදන හැටිත් මම වීඩියෝ එකක් කරලා තියෙනවා. මම ඒකේ කාඩ් එකත් මෙතන දාන්නම්. ඔයාලට අවශ්‍ය නම් බලන්න පුළුවන්. විනාඩි 3-4කින් රස අණුව ලුණු කුඩු ගම් මිරිස් කුඩු මේස හැඳි භාගෙකුයි කෑලි මිරිස් තේ හැඳකුයි කහ කුඩු තේ හැඳි කාලකුයි එකතු කරගෙන මෂ්රූම් එකත් එක්ක හොඳට කලවම් කරගන්න. ඔයාලට ටිකක් වැඩිපුර සැරට ඕන නම් මිරිස් කුඩු ටිකකුත් මේකට එකතු කරගන්න පුළුවන්. මේ තියෙන විනාඩි 10කට පස්සේ මෂ්රූම් ටික කුක් වීගෙන එනකොට අපි බීලුණු ටික එකතු කරගමු. බීලුණු ටික එකතු කරගෙන මෂ්රූම් එකත් එක්ක හොඳට කලවම් කරගන්න. බීලුණු ටික මුලින්ම දාගත්තා නම් වැඩිපුර මැලවිලා දිය වෙලා වගේ යනවනේ. ඒ නිසා තමයි මේ වෙලාවෙදි එකතු කරගන්නේ. දැන් අපි මේ බීලුණු ටික කුක් වෙනකන් විනාඩි 2 3ක් මේ විදිහටම තියාගමු. දැන් මෂ්රූම් ටික හොඳට කුක් වෙලා තියෙන්නේ. අපි දැන් මේක ඩිෂ් එකකට දාගමු. දැන් ඔයාලා දැක්කනේ මේ මෂ්රූම් එක අපි කොච්චර පහසුවෙන් හදාගත්තද කියලා. උයන්න දන්න නොදන්න ඕනම කෙනෙකුට මේක ඉක්මනින් පහසුවෙන් හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ විදිහට මෂ්රූම් එකක් හදලා රස බලලා මට කමෙන්ට් එකක් ලයික් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් යාළුවොත් එක්කත් ෂෙයා කරන්න. මගේ YouTube channel එක subscribe කරලා ළඟම තියෙන bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. මම නැවතත් මේ වගේ රසවත් වීඩියෝ එකකින් එනකන් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න. සුබ දවසක්.